ඒකයි සිංහදෙන මේක තනිකර ප්‍රායෝගික මඟක් ප්‍රායෝගිකව යන ගමනක් මේ යන්නේ ඒ ප්‍රායෝගිකව යන ගමන යන්නේ ඔය මේ ගහක් මුලට එලා කරන්න පුළුවන් එකක් නෙමෙයි අන්තිම කොටස තමයි තථාගතයන් වහන්සේ ගහ මුලට එලා කළේ ඉදිරියේ ඔක්කොම වරද්දපුව හැදෙව්වායි තථාගතයන් වහන්සේ ඔබ වෙනුවෙන් කොච්චර බේසිලා තියෙනවද අද ගෙදර ගිහලා ගණන් හදලා බලන්න අපේ හිතම සතා අපේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ කෝටියක් මගඵල පූර්ණය කරනවා ඔබ ඒ එක්කෙනෙක් කියලා 20 අසංඛේ කල්ප ලක්ෂය කෝටියෙන් බෙද එතකොට එනවා ඔබ වෙනුවෙන් කොච්චර කාලයක් උන්වහන්සේ දුක් විඳලාද කියලා අසංඛේට බින්දු කීයද ගැන හොයාගෙන අසංඛේට බින්දු කීයද දෙනවා 140යි තව තව අසංඛේ ඕනි තරම් ඇති ඒ අසංඛේ ගොඩක් තියෙන බැරිද පුළුවන් චතුරාර්ය සත්‍ය විතරයි සත්‍ය අනිත්‍ය ඔක්කොම සම්මත හොඳට මතක තියාගන්න අසංඛේට බින්දු කීයක් තියෙනවා 140 ඒ මහත්ය මේ මහත්ය අර නෝන ඒ මේ මහත්ය කියවපු පොතේ තිබ්බ 140 මේ මහත්ය කියව පොතේ තියෙන හුල 160ක් මොකද හරි මම තව නඩුකාරය ඔප්පු කරන්න බල හුලන් ඔප්පු කරන්න බෑ චතුරාර්ය සත්‍ය විතරයි ඔප්පු කරන්න හුල ඒක එකම සත්‍යයි ලෝකේ තියෙන අනිත් ඒවා ඔක්කොම සම්මත චතුරාර්ය සත්‍ය අයිති කාටද සත්‍ය දැනගැනීමේ අයිතිය හැමෝටම තියෙනවා සත්‍ය දැනගැනීමේ අයිතිය හැමෝටම තියෙනවා අපි මෙතන මේ ලෝකේ ඉන්න. බලන ලෝකේ තියෙන එක සත්‍යයි ඒක දැනගන්න නැතුවනේ මැරිලා යන මිනිස්සු. කිය ඔබ මේ සත්‍යෙට වැටෙන්න එපා. ඔබ සත්‍ය දැනගත්තා නම් දැන් සත්‍ය වැඩ. සත්‍ය පූර්ණ වශයෙන් දැනගන්න. සත්‍ය පරිපූර්ණ කරගන්න. පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න. එන්නෙන් ඔබ නිදහස් වෙනවා. මේ වෙනුවෙන් කටයුතු කරන්න වෙනද. තව කෙනෙකුට යහපත සලසන්න. තථාගතයන් වහන්සේ ඔබ වෙනුවෙන් ගත කරපු කාලය හොයාගෙන 140 කියලා දාගෙන හොයන්නකො. 20 අසංඛ්‍යයි. කියන්නේ 20 වැඩි කිරීම 10 බල 140. අර කල්පලක්ෂය අතහැරලා දාමුකො. 20 අසංඛ්‍ය කියලා දාගමුකො. පොඩක් අතහැරලා දාලා ඒ ටික බුදු වෙන්න තියාගත්ත කේමුකො. උන්වහන්සේට එතකොට 20 වැඩි කිරීම 10 බල 140 බෙදන්න කෝටියට බින්දු කීයක් තියෙනවද ලක්ෂ 10ට බින්දු 6යි නේ 6යි එතන කෝටියට බින්දු 8යි 7යි කෝටියට බින්දු 7යි එතකොට 20 වැඩි කිරීම 10 බල 140 බෙදීම 10 බල 7 ඒ කියන්නේ 20 වැඩි කිරීම 10 බල 130 තුනයි. ඒ කියන්නේ දෙක වැඩි කිරීම 10 බල 134යි. තථාගතයන් වහන්සේ මං වෙනුවෙන් ජීවත් වෙලා තියෙනවා. දෙක වැඩි කිරීම 10 බල 100 කියද? 34. ඒ කියන්නේ අසංඛ්‍ය 0.0002 දෙකක් මං වෙනුවෙන් ජීවත් වෙලා තියෙනවා අසංඛ්‍ය එහෙනම් අයි මට තව එක්කෙනෙකුට මේ දහම දෙන්න බැරි
හැබැයි මූලික එක්කෙනාට දීලා ඉන්න ඕනේ. කවුද මූලික එක්කෙනා? තමා. ඒකයි තියෙන්නේ. තථාගතයන් වහන්සේට පුළුවන් වුණා නම් එච්චර කාලයක් මං වෙනුවෙන් ජීවත් වෙන්න. හද දන් දීදී, ඇස් දන් දීදී, ඉස් දන් දීදී ජීවත් වෙන්න. ඇයි මට බැරි? එක මිනිස්සෙගේ ඇහැපාද, එක මිනිස්සෙගේ ඔළුව පාදන්න, එක මිනිස්සෙක හෘදයාංගම කරන්න, එක මිනිස්සෙගේ ලය දන් දෙන මට්ටම කද්දිතු කරවන්න, එක මිනිස්සෙගේ තඹු දන් දෙන මට්ටමකට කටයුතු කරන්න, දරු දන් දෙන මට්ටමකට කටයුතු කරන්න, එක මිනිස්සෙක් වෙන්න. ඒ ඔක්කොටම කලින් ඔබ ඒ තත්ත්වයට පත් වෙලයි. ඔබ හරි දේ දරන්න, ඔබ හරි දේ දරලා අනිත් එක්කෙනාට දරන්න කියලා දෙන්න. ඔබ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඔබට ඉස්සෙල්ල. ඊට පස්සේ ඔබ තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඔබ ඉස්සෙල්ල ඔළුව පාද ගන්න. එතන තව කෙනෙක්ගේ ඔළුව පාදන්න. ඔබ ඉස්සෙල්ල ඇහැ පාද ගන්න. තව කෙනෙක්ගේ ඇහැ පාදන්න. ඔහොම කටයුතු කරන්න වෙනද? මේක කලින වැටා. මේක පඩියට වැඩ කරන එකක් නෙමෙයි. කෙනෙක් අවබෝධ කළාම එයා ඒ අවබෝධය තව කෙනෙකුට කියලා දෙනවා. මෙච්චරයි තියෙන්නේ. ඒකට ජාති ආගම් කුල ભેද නැහැ තියෙන්නේ.